මේ දිනවල අතිශයින්ම කාතරත් කතා බහට ලක්වෙන නාට්‍යයක් තමයි දෙරණ නාලිකාව ඔස්සේ විකාශනය වෙන සංගීතය කියලා කියන්නේ. ඉතින් සංගීත රැලි නාට්‍යයේ මරිතගේ චරිතයට රංගනයෙන් දායක වන කැලුම් දේව නාරායන ඔහුගේ අලුත්ම කලා කටයුතු ගැන වගේම ඔහුගේ ජීවිතයේ අපි නොදත් හරි අපූරු කතා වගේ අක්පුවත් පතකට කියලා තිබුණා. ඉතින් ඔහු එහිදී කියලා තිබුණු ඔහුගේ ජීවිත කතාව තමයි අපි ඔබ වෙත ගෙන එන්න හිතුවේ. කැලුම් ඔබට සංගීතයේ ටෙලි නාට්‍යයේ මරිතගේ චරිතය ලැබෙන්නේ කොහොමද? සංගීතයේ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකතුමිය චාමිකා මෙන්ඩිස් මහත්මියගෙන් තමයි මට මේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. පසුව මම මේ වෙනුවෙන් තිර පරීක්ෂණයකට සම්බන්ධ වුණා. එහිදී තමයි ඉතින් මට මේ චරිතය ලැබෙන්නේ. ඉතින් මම හිතනවා මරිත කියන චරිතයට මම හොඳින් ගැළපෙනවා ඇති කියලා. ඔබ මීට පෙර රංගනය නිරත වෙලා තියෙනවද? මීට පෙර නම් ටෙලි නාට්‍ය කරලා නැහැ. නමුත් වෙළඳ දැන්වීම් කීපයකට සම්බන්ධ වෙලා තියෙනවා. අවුරුදු 16 වගේ ඉඳලා මම වෙළඳ දැන්වීම් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ ආරම්භ කරපු ගමන් මග මේ වේදි රූපවාහිනි වෙළඳ දැන්වීම් 20කට අධික සංඛ්‍යාවකට මම සම්බන්ධ වෙලා ඉන්නවා. පාසල් වේදිකාවෙවත් ඔබට රංගන අත්දැකීම් නැද්ද? මම පාසලේදී රංගනය කරලා නැහැ. හැබැයි නර්තනය නම් හදාරලා තියෙනවා. නමුත් රංගනයට ඒ කාලේ ආසාවක් තිබුණා. නමුත් රංගනය ඉගෙනගෙන නම් නැහැ. ඒත් ඉතින් ඉදිරියට වැඩි දුරටත් ඒ පිළිබඳව හදාරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කියන්නේ කැලුම්ට රංගනය කියන්නේ අලුත් අත්දැකීමක් නේද? ඇත්තෙන්ම ඔව්. වෙළඳ දැන්වීම් සහ ටෙලි නාට්‍ය නිර්මාණ රංගනය කියන්නේ හාත්පසින්ම වෙනස් අංශ දෙකක්. ඉතින් මේ අලුත් අත්දැකීමක් නිසාම මුලින්ම චරිතය බාර ගනිද්දී තිර පිටපත දකිද්දී බයක් හිතුණා. මේ චරිතය මට කරන්න පුළුවන්ද කියලා. නමුත් මේ ටෙලි නාට්‍ය පළමු රූගත කිරීම ආරම්භ කරපු දවසේම මගේ බය නැති වෙලා ගියා. මේ වෙනකුණුත් සම්බන්ධ වෙලා ඉන්නේ බොහෝ දෙනෙක් නව පරපුරේ අය. ඉතින් අපේ යාළු ඔක්කොම එකතු වෙලා ප්‍රවීණයන්ගේ ගුරු හරුකම් යටතේ සහයෝගයෙන් වැඩ කටයුතු කරගෙන යනවා. සංගීත රැලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා ඇතුළුව කණ්ඩායමේ හැමෝමත් අපිට ගොඩක් උදව් කරනවා. ඒ වගේම තමයි හැමදේම හොයලා බලලා කියලා දෙනවා. ඉතින් ඒ නිසාම මුලදී තිබුණු බය චකිතය දැන් නම් නැති වෙලාම ගිහිල්ලා. මරිත කියන්නේ පාසල් චරිතයක්. ඒ වගේම තමයි අපි කවුරුත් විඳලා තියෙන අත්දැකීමක්. ඉතින් නැවතත් පාසල් කාලෙට යන්න ලැබීම ගැන ඔබට මොකද හිතෙන්නේ? ඇත්තට මේ ගැන නම් ගොඩක් සතුටුයි. මේකේ රූගත කිරීම කරද්දී පාසල් නිල ඇඳුම දාගෙන චරිතයට ප්‍රවිෂ්ට වෙනකොට ඒ කාලේ ආයෙත් මතක් වෙනවා. ඒක හරි සුන්දර අතීතයක්. ඉතින් මේ අතීතය සිහිපත් කරගෙන තමයි අපි හැමෝම රංගනයේ දෙන්නේ. මේ වගේ චරිතයක් කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද නැවතත් පාසල් නිල ඇඳුමක් අඳින ලැබීම ගැන එක්තරා විදිහකට බලද්දී ඒක ලොකු ආසනාවක් කියලා මම හිතනවා. කැලුම්ගේ සැබෑ පාසල් ජීවිතයේ තොරතුරු ගැනත් කියමු නේද? නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයට තමයි මම ගියේ. පාසලේ නම් මම ඒ තරම් දඟ කරපු චරිතයක් නෙමෙයි. පළමුවෙනි පෙළේ පුටුවල වාඩි වෙලා ගුරුවරු කියන දේ අහගෙන හිටපු චරිතයක්. ඒ වුණාට පාසලෙන් අයින් වුණාට පස්සේ මම ටිකක් දඟ වුණා. ඉස්සර පාසල් යන කාලේ නම් හරිම තැම්පත්. හැබැයි ඉතින් දැන් නම් එහෙම නැහැ. රංගනයට අමතරව ඔබට තියෙන හැකියාවන් මොනවද? මට නර්තනයේ පිළිබඳව තමයි විශේෂ හැකියාවක් තියෙන්නේ. මේ වේදි කැලුම් ඔබට වෙනත් නිර්මාණවලට ආරාධනා ලැබිලා තියෙනවද? ආරාධනා නම් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි සිනමාවටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. නමුත් තව මේ සඳහා යොමු වෙලා නම් නැහැ. තවම මුල් තැන දීලා තියෙන්නේ සංගීත ටෙලි නාට්‍යයට තමයි. හොඳ නමක් දිනාගත්ත ලංකාවේ හොඳ රංගන ශිල්පියෙක් වෙන්න ඔබට අදහසක් නැද්ද? අනිවාර්යෙන්ම ලොකු කැමැත්තක් තියෙනවා. ඒ වෙනුවෙන් ඒ තැනට එන්න ගොඩක් උත්සාහ කරනවා. ඔබ කැමති රංගන ශිල්පියෙක් ඉන්නවද? ඔව්, මම ගොඩක්ම කැමති ලංකාවේ රංගන ශිල්පීන්ගෙන් ජෝ අබේවික්‍රම මහත්මයාට, ඒ වගේම රංගන ශිල්පිනියන්ගෙන් දුලීකා මාරපණ මහත්මියටත් මම කැමතියි. එහෙනම් කියමුකෝ බලන්න, වර්තමාන පරම්පරාවේ ඔබ කැමතිම රංගන ශිල්පිනිය කවුද? ශලිනි තාරකා තමයි මම ගොඩක්ම කැමති. ඇගේ රංගනය සහ ඇගේ විදිහට මම ගොඩක්ම කැමති. ශලිනි එක්ක රංගනයට ආරාධනාවක් ලැබුණොත් ඔබ ඒ බාර ගන්නවද? ඔව්, අනිවාර්යෙන්ම මම ඒ ආරාධනාව බාර ගන්නවා. කැලුම් මද වෙද්දී රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂක ආදරය වගේම ආකර්ෂණයක් දිනාගෙන තියෙන රංගන ශිල්පියෙක්. ඉතින් ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඉන්න තැන ගැන නම් අවංකවම සතුටුයි. කොහේ ගියත් කට්ටිය දැන හඳුනගෙන කතා බහ කරනවා. මේ ආපු ටික කාලය තුළ මගේ චරිතයට බොහෝ දෙනෙක් ආදරය කරනවා. ඉතින් මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව දෙරණ ආයතනයේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ මහත්මයාටත්, අධ්‍යක්ෂකවරයා සාරංග මෙන්ඩිස් මහත්මයාටත්, චාමිකා මෙන්ඩිස් මහත්මිය ඇතුළු කණ්ඩායමේ හැමෝටමත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි මගේ පවුලේ අයවත් ආදරෙන් මතක් කරන්න ඕනේ කියලයි ඔහු අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.